අමතරව වෛද්‍ය ශේෂ්‍රයේ නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති මේ වැඩවර්ජන ක්‍රියාමාර්ගයට එළඹිලා තියෙනවා. ඒක මං හිතන්නේ ඉතිහාසය තුළ වෘත්තීය සමිති සියල්ලම වෛද්‍ය ශේෂ්‍රයේ වෘත්තීය සමිති සියල්ලම එක ගොනුවකට ඇවිල්ලා වැඩවර්ජනයක නිරත වෙන පළවෙනි අවස්ථාව තමයි අද දවස සංකේතමත් කරන්නේ. අද දවසේ මේ තියෙන සමස්ත විරෝධතා රැලිය සහ විරෝධතා ව්‍යාපාරවලට සමගාමීව අනෙකුත් ශේෂ්ඨවල වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙනවා. මෙතෙන්දි රාජ්‍යාංශය, අර්ධ රාජ්‍යාංශය, ඒ වගේම පෞද්ගලික අංශය පවා වෙන එකක් තියා කවදාවත් වැඩ වර්ජනයකට යන්නේ නැති පෞද්ගලික අංශයේ ශේෂ්ඨ පවා ඒ අය තෝරාගත්ත ක්‍රමවේද ඔස්සේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල නිරත වෙනවා. විශේෂයෙන්ම අපි මෙතෙන්දි අවධාරණය කරන කාරණේ තමයි රජයට මේ අපි සංකේතයක් අපි මේ ඉදිරිපත් කළ තියෙන්නේ. සංකේත වැඩ වර්ජනයක් සහ සංඥාවක් නිකුත් කළ තියෙන්නේ. ඒතර වෘත්තීයවේදීන් රටට දෙන මේ පණිවිඩය තේරුම් ගන්න නැත්නම් මේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය මෙතනින් එහාට ගෙනියන්න මේ සමස්ත වෘත්තිකයන් මේ වෙනකොට සපත කරලා තියෙනවා. පවතින තත්ත්වයන් සම්බන්ධ ඉතාම සමීපව සමාලෝචනය කරලා බලධාරීන්ගේ මේ සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක තවදුරටත් නිද්‍රාශීලීව බලධාරීන් කටයුතු කරනවා නම් අත්නොමතිව කටයුතු කරනවා නම් මෙතනින් එහා ගිය දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යන්න පසුබට වෙන්නේ නැහැ. රජ වන්දාරික සංගමේ විදිහටත් වෘත්තිකයන්ගේ එකමුතුව විදිහටත් සාමාන්‍යයෙන් රෝගී ප්‍රතිකාර කරන දවසක පවා රෝහල් පද්ධතිය තුළ අපිට යම් මරණ ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒ ඇරුණහම මේ වැඩ වර්ජනය නිසා යම් කිසි කෙනෙකුගේ ජීවිතේ හානියක් වෙන්න කිසිසේත්ම අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ සඳහා වෙනදටත් වඩා අපි හදිසි ප්‍රතිකාර සේවා කටයුතු සඳහා පොරොත්තු වෛද්‍ය කණ්ඩායම් වෙනදටත් වඩා සූදානම් කළා. ඒ සම්බන්ධයෙන් සියලුම කටයුතු රෝහල් අධ්‍යක්ෂකවරුන් සමග සාකච්ඡා කරලා තියෙන නිසා අපි වගකීමෙන් කියනවා මේ වැඩ වර්ජනය නිසා යම් කිසි කෙනෙකුගේ ජීවිතේ හානියක් වෙන්න කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ කියන පණිවිඩය මේ මොහොතේ දෙනවා.